හොඳයි, අපි මේ දින ඔය තනි තුනහමාරක් විතර කාලයේ කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා ඒ ආර්ය මාර්ගය ඒකම පෞලක පිරිසක් විදිහට බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් සහෝදරත්වයෙන් එකතු වෙලා ඒ ආර්ය මාර්ගයේ වැඩුවා. ආර්ය මාර්ගය පිළිබඳ සාකච්ඡා කරා, දේශනා ශ්‍රවණය කළා. ඉතින් ඔබට හිතෙන්න ඇති සමහරවිට අපි මේ වෙනකන් අවබෝධ කරගෙන හිටපු දේවල් තවත් පැහැදිලි වුණා කියලා හිතෙන්න පුළුවන්. සමහරවිට එහෙම විශේෂ දෙයක් තේරුන්නේ නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන් හිතුවට සම්පූර්ණ හිතන් හිටියට වඩා වෙනස් දේවල් ඉගෙන ගත්ත කියලා හිතෙන්ඩත් පුළුවන්. ඒ විදිහට අපිට මේ දවස් තුනමාර ගත කළ ඉවර වෙද්දී ඉතින් එක එක ආකාරයට සිතෙන්ඩ පුළුවන්. ඉතින් ඒ කුමන ආකාරයකට සිතට සිතුනත් මං කියන්නේ අපි හැරිලා බලද්දී අපිට තේරෙන දේ තමයි දැන් ඒ සියල්ලම ගලාගෙන ගිහිල්ලා ඉවරයි. ඒක අලුත් දෙයක් ඉගෙන ගත්ත කියලා හිතුනත්, අලුත් දෙයක් දැනගත්ත කියලා හිතුනත්, පරණ දේ පැහැදිලි කරගත්ත කියලා හිතුනත්, ඉතින් ඒ සියල්ලම මට හිතෙන්නේ ඒ සියල්ලම මේ වෙද්දී ගලාගෙන ගිහිල්ලා ඉවරයි. දැන් කවදාකවත් ඒ විදිහට අපිට විශ්වය ආයේ කවදාකවත් අපි හමු වෙන්නේ නැහැ. ඒ ඒ ඒ හිටිය විදිහට මොකද එක මොහොතයි තියෙන්නේ. ඒ මොහොතේදී ඒ කතා කරන වචනේ ආයේ කවදාකවත් විශ්වයේ ආයේ ඔබට ඒ විදිහට අහන්න බෑ. එතන ඉඳලා ඒ විදිහට අහන්න බෑ. අර කතාවකටත් කියන්නේ එකම ගඟකට දෙපාරක් මිනිස්සෙට බහින්න බෑ කියලා. ඒ ගඟ ගලා ගිහිල්ලා ඉවරයි. දෙවෙනි පාරට ඒ ගඟකට බහින්න බෑ. ඒ වගේ තමයි එකම මිනිස්සයාට දෙපාරක් බහින්නත් බෑ. ඒ මිනිස්සයත් වෙනස් වෙලා දැන් ඒ ආයෙ බහින්න වෙනම අලුත් මිනිස්සෙක්. එකම ගඟකට දෙපාරක් බහින්නත් බෑ. එකම මිනිස්සෙක්ට බහින්නත් බෑ වගේ මා කියන්නේ අපිත් ඒ විදිහට ආයෙ කවදාකවත් හමු වෙන්නේ නැහැ මේ විශ්වයේදී. මේ ග්‍රහලෝකය ඇතුලේ මේ විශ්වය ඇතුලේ එහෙම හමුවීමක් නැහැ. මොකද හේතුව මුළු විශ්වය තුළම පවතින්නේ රිදම් එක තමයි. අපි මේ දවස් තුනේ සාකච්ඡා කරා එකම ගලණයක් පවතින්නේ. එකම ගලණය තමයි මේ විශ්ව රිදම් එක. ඒ විශ්ව රිදම් එක කොතනකවත් නතර වෙන්නේ නැහැ. ඒ රිද්මය, ඒ ස්වභාවය කිසිම තැනක කිසි විදිහකට නතර වෙලා තියෙන්නේ නැහැ. නතරුනොත් එතන පවතින්නක් තියෙන්නේ වෙනවා. පැවතුමක් තිබොත් ඒක මං අහන්නේ එහෙනම් මේ විශ්ව නිත්‍යද අනිත්‍යද? නිත්‍ය වෙනවා. නිත්‍ය වුණොත් ඒක පවති ආත්මයක් කොට ගන්න පුළුවන්. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ විශ්වයේ කිසිම දෙයක් එහෙම නතර වෙලා නැහැ. හැම දෙයකම තියෙන උපාද තිති භංග. උපාදයක් වෙනස් වෙමින්, තිතිය කියන්නේ පැවතීම කියලා කියන එක වැරදි. තිති කියලා කියන්නේ වෙනස් වෙමින් පවතිනවා කියන එක. පවතිනවා වෙනස් වීම. වෙනස් වෙමින් ගලණය වෙනස් වෙමින් බංග නිරෝධය. එතකොට අපිට පේනවා මේ විශ්ව රිදම් එක ඒක. අපේ සිතවිල්ලක් ගත්තත්, රූප කලාපයක් ගත්තත් හැම දෙයක්ම බැලුවොත් මේ එකම රිදම් එකක් තියෙන්නේ. එකක්වත් නැතර වෙලා නැහැ. අපි ග්‍රහලෝකයක් ගත්තත් ඒ ග්‍රහලෝකයේ තුල තියෙන්නේ ඒ රිදම් එකමයි. දැන් බලන්න පෘථු අපි අහලා තියෙනවානේ පෘථුවේ නතර වෙලා නැහැනේ. ඒක වේගෙන් භ්‍රමණය වෙනවා. සූර්යා වටා භ්‍රමණය වෙමින් තමන් වටා ආයේ නැවත පරිභ්‍රමණයකුත් වෙනවා. එහෙනම් අපිට පේනවා මේ එකම සූර්යාවත් පෘථුවියවත් මේ කිසිම දෙයක් එක තැනක නතර වෙලා නැති බව. ඉතාමත් වේගයකින් වෙනස් වෙමින් යන බව. වේගය නොදේන නිසා අපිට දෙයක් පවතිනවා කියලා දැනෙනවා. ඒ වේග සිද්ධාන්තය හරියට ගෝචර වෙන්නේ නැති නිසා, ඒ වෙනස් වෙන වේගය ඉතාමත් වේගවත් නිසා මනසකට තේරෙන්නේ
ග්‍රහණය කරන්න බෑ. ඒ වුණාට විශ්වයේ රිදම් එක තමයි ඒක. ගලා යාම තමයි ඒක. නැවත නැවත එකම දේ හමු නොවන එක තමයි කවදාකවත් එකම කෙනාට තව කෙනෙක්ව දෙපාරක් හම්බෙන්නේ නැහැ. කිසි කෙනෙක්ට දෙපාරක් එකම අත්දැකීමට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. එක ජීවිතයේ භාවනාවෙන් ඔබ යමක් අත්දැකුවොත් ආයේ කවදාකවත් ඒක නැවතත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ තම විශ්වාස කරනවා එහෙම ලැබෙනවා කියලා. ඒ තමයි ඔබ තුල තියෙන රිද්ම් එක නොදන්නා වූ නිත්‍ය සංඥාව. විශ්ව රිද්මේ නොදන්නාකම නිසා අපි හිතනවා එකම දේ නැවත නැවත දකින්නවා කියලා. එකම දේ ආය ආය අහනවා කියලා. ඒ ඔබේ කාලය පිළිබඳ හදාගත්ත නිත්‍ය සංකල්පය නිසා ඔබට දැනෙන මායාවක්. ඒක ඔබට දැනෙන බොරුවක්. එහෙම එකක් විශ්ේ නැහැ. එතකොට මේ සබදාහම තුළ එහෙම දෙයක් පවතින්නේ නැහැ. තියෙන්නේ ගලණයක් පමණයි. හැම දෙයකම තියෙන්නේ ගලා යාමක්, ගලණයක් විතරයි. ඒ ගලණය තුළදී ඒක ඒ ගලණය නතර කරන්න දැන් පෘථුවියට බෑ. පෘථුවිය භ්‍රමණය වෙන එක නතර කරන්න. පෘථුවිය කොච්චර උත්සාහ කළත් පෘථුවියට උත්සාහ කළාට බෑ. එයා ඔක තමයි ඒක තමයි ඒක රිද්මය. අපිට බෑ මේ රූප කලාප වෙනස් වීම නතර කරන්න. මොකද ඒක තමයි ඒක රිද්ම් එක. කිසිම දෙයකට, ඒ කියන්නේ මොකද හේතුව? මෙතන පාලකයෙක් නොමැති නිසා. ආත්මයක් නැහැ. අනාත්මයි. ගලණයක් පවතිනවා. ගලණයට අයිතිකාරයෙක් නැහැ. ගලණය කියන්නේ දෙයක් නෙවෙන නිසා. කෙනෙක් නොවන නිසා. එතකොට මා කියන්නේ කෙනෙක් අවබෝධත්වයට පත් වෙනවා කියන්නේ රහත් වෙනවා කියන්නේ සම්පූර්ණ මේ විශ්ව රිද්මය තේරුම් අරගෙන විශ්ව රිද්මයේ බවට පත්වීම, පරිවර්තනය වීම. ඔහු නැති වෙලා විශ්ව රිද්මය එතන ක්‍රියාත්මක වෙනවා. මේ විශ්ව රිද්මය තේරුම් ගන්න බැරි පෘථග්ජන මනසක් ඒ විශ්ව රිද්ම ඒ ගලා යාම දේවල් හැටියට, දෙයක් හැටියට දැකලා එයා දකිනවා සංසාර සීනියක්. සංසාර එයාට පේන්න පටන් ගන්නවා සාංසාරික සිහිනයක්. දැන් එතකොට හැබැයි ඒ සිහිනේ දකින වෙලාවෙත් තියෙන්නේ ගලා යාම විතරයි. එයා ඒ ඩ්‍රීම් එක දකිද්දි පවා එතන තියෙන්නේ ගලණයක්. දැන් අපිට දැන් අපි හිතන්නකෝ. දැන් අපේ ජීවිතය ගත්තාම මං කියන්නේ මිනිස්සෙක් මුළු ජීවිතේම දකින්නේ සිහිනයක්. ඇත්තටම භවය කියන්නේ මට හිතෙන සිහිනයක්. මට හිතෙන්නේ නෙමෙයි ඇත්තට මේක තමයි ඇත්ත. ඒක සිහිනෙන් සිහිනට මාරු වී යamak. මේ රිදම් එක තේරුම් නොගන්නකල් මේ විශ්ව රිද්මයේ කෙනෙක්ට හරියටම කනෙක්ට් නොවෙන තාක්කල් ඔහුට සිද්ධ වෙන්නේ ඔහු ඒක දෙයක් බවට පත් කරගෙන අපි මේ දවස් ටිකේ කතා කරපුවා මම ආයෙ මතක් කරන්නේ ඒක රිදම් එක හේතුඵල න්‍යාය ඒ ගලණය වෙනස් වීම අනිත්‍ය නොතේරෙන නිසා අවබෝධ කරන්න ඒ අනිත්‍ය ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න ඥානය මදිහින්දා එයා ඒව දේවල් කරමින් එයා සිහිනයක් දකිනවා. හැබැයි සිහින දකින වෙලාවෙත් එයාට තේරෙනවා ඒ ඒ එයා කොච්චර සිහින දැක්කත් සිහින නෙමෙයි පවතින්නේ පවතින්නේ ගලණය විතරයි. හැබැයි සිහිනේදී එයා ඒව දේවල් හැටියට දකිනවා. දැන් අපිට පුංචි කාලේ ඉඳලා අපි දැක්කා සිහිනයක්. ඒ තමයි අපි දැක්ක අපේ අම්මා තාත්තා කියන සිහිනේ. සමහරට ඔබ තාමත් දකිනවමින් ඉන්නවත් ඇති. ඔබේ මව, ඔබේ පියා කියන සිහිනය ඔබ තවදුරටත් සමහර විට දකිමින් ඉන්නවා ඇති. සමහරට ඒ සිහිනේ දැන් ඉවර වෙලා. දැන් ඔබට බලන්න ඔබ පුංචි කාලේ ඉපදුන ගම. ඒ ගමේ ඔබ සෙල්ලම් කළා, හිටියා, ජීවත් වුණා. ඒ ගමේ ඇවිද්දා, ගස් වෙරළු කඩාගෙන කෑවා. කොච්චර මම මතකෙට යන්නකෝ. ගියාම අපිට තේරෙයි ඒ සිහිනයක් එහෙම ගත කරායක් ගියා. ඒත් ඒක නතර වුණේ නැහැ. ඒ පුංචි කාලේ වෙරළු කඩපු යාළුවෝ ටික, ඒ ගියපු තැන්, ඒ ඔක්කොම නතර වෙලා නැහැ. ඒක ඔක්කොම ගලාගෙන ගියා. මේ විදිහට ජීවිතේ අපිට තේරෙනවා. දැන් අපිට ඒ කාලයක් දැක්ක අපි එහෙම අම්මල තාත්තල පොඩි කාලේ යාළුවෝ සහෝදරයොත් එක්ක හිටපු සිහිනය. ඊට පස්සේ ඒ සිහිනේ නතර නොවි මෙහෙම ජීවිතේ ඉස්සරහට ඉස්සරහට අපි තව ඊට පස්සේ මොකද ඒ සිහිනේ ය දකින්න ගමන් අපිට තව සිහින දැකීමේ බලාපොරොත්තුවක් ඇති වුණා. ආශාවක් ඇති වුණා. ඒ නිසා අපි ඒ සිහිනෙන් නතර නොවි තව සිහින දකින්න ගත්තා. විවාහ වෙන සිහිනේ දැක්කා. සමහර තවමත් ඔබ විවාහ වෙච්ච සිහිනි තුළ ඉන්නවා ඇති. සමහර විට ඒ සිහිනේ දැන් ඉවර වෙලත් ඇති.
සමහර විට ඒක ඇති තාම. ඒක ඒ ඒ සමහරට හැබැයි ඒ ඔබට පෙවුනට ඔබ මේ එකම ස්වාමි පුරුෂයෙක් එක්ක එකම අම්මා කෙනෙක් එක්ක එකම නෝනා කෙනෙක් එක්ක කියන කියලා ඒත් එහෙම එකක් නැහැ. හැම මොහොතක මේ රිදම් එක වෙනස් වෙලා ඉවරයි. ඔබ ඔබේ අවිද්‍යාවෙන් අර කාලය කියන මායාව හදාගෙන තමයි අර අතීත මතක වලට සාපේක්ෂ කරලා මම මේ මහත්යත් බැඳ මහත්යත් එක්කම තමයි මේ අද ඉන්නේ. ඒ අම්මා තාත්තා එක්කම තමයි ඉන්නේ කියලා අර කාලයේ මායාව නිසා ගලනේ තේරෙන්නේ නැතුව එකම කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියලා සිතාගෙන සිටිනවා. ඒත් එහෙම නැහැ. ඒ කෙනත් වෙනස් වෙලා ඔබත් වෙනස් වෙලා. මොකද ගලණයක් තියෙන නිසා. දැන් ඒතර ඔන්න ඔය විදිහට අපි මුළු අවිද්‍යාවෙන් තමයි මේක දකින්නේ. කාලයට සාපේක්ෂ කරමින්. දැන් ඔබට හිතෙන්නේ ඔබ පරණ හිටපු ගෙදරටම දැන් ආය යනවා කියලා. ඒත් ආය ඒ ගෙදරට යන්න බෑ. ඒක ගලලා ඉවරයි. ඔබට හැම දෙයක්ම ජීවිතේ හම්බෙන්නේ අලුත් ලෝකයක්. ඔබට හැම වෙලෙම ජීවිතේ හම්බෙන්නේ අලුත් මහත්යෙක්, අලුත් මනුස්සයෙක්, අලුත් නෝන කෙනෙක්, අලුත් ගෙදරක්. අලුත් සමස්තේම අලුත් වෙනවා. හැම දෙයක්ම හැම මොහොතකම නව දෙයක් දකින්නේ. නව දෙයක් පේනවා. හැබැයි එතකොට උතන තියෙන ප්‍රශ්නේ තමයි ගැටලුව තමයි දැන් අපි ওই විදිහට කාලය කියන මායාවට අහුවෙලා මතකය කියන මායාවට අහුවෙලා අපි එහෙම එකම දෙයක් දකිමින් ඉන්නවා කියලා සිතාගෙන යන අවිද්‍යාවේ ඔහොම ගමන් කරන ගමන් ඔහොම ගලාගෙන යන ගමන් ඔය සිහින අතර තියෙනවා අපි හරි මේ ආස කරන හීන තියෙනවා. දැන් අපි ජීවිතේ හීන දකිදි සමහර හීන වලට අපි බය වෙනවානේ. සමහර හීන ආයේ දකින්නවත් ආස නැහැනේ. ඒ සමහර හීන තියෙනවානේ මේ සමහර හීන තියෙනවා අපි හරි ආසයි ඒ හීනේ ආය දකින්න. අපි ඇස් දෙක ඇල්ලලා ආයේ හීන දකින්න ආවල හීනෙට ගියාට ඒ විදිහට මේක පේන්නේ නැහැ. ඒ තිබ්බ වගේම එතනම ආය හීන වෙන්නේ ආයේ ඒ හීනෙම ආය බලන්න බෑ කවදාකවත්. ඊට සමාන ලක්ෂණ එකක් පෙනේ. ඒත් ඒකම නෙමෙයි. ඒත් ඒකම නෙවෙයි. ඒත් නිත්‍ය සංඥාව වැඩි හින්ද ඇතුළාන්තය තුළ එකම සිහිනයක් ආය ආය දකින්නවා කියලා අර ඒ ඇහැරෙන්න ඉස්සෙල්ලා දැක්ක එකම තමයි මේ දකින්න කියලා හිතනවා. ආයෙත් පේන්නේ නැහැ ඒක. ඒ වගේ සමහර සිහින තියෙනවා අපි හරි ආසයි ඒ සිහින තුළ හැමදාම ජීවත් වෙන්න. ඒ සිහින මායාව ඇතුලේ හැමදාම පවතින්න කැමති. එතකොට ඒ හීනෙක හැමදාම පවතින්න කැමති වුණාට අපිට තේන්න බැ සමහර සිහින වලින් අපි හරි මේ අයින් වෙන්න හදනවා. මෙන්න මේ විදියට දැන් අපි ඔය වගේ ජීවිතේ දිහා බැලුවාම අපිට තියෙනවා සමහර සිහින ළඟ අපි නතර වෙන්න හැදුවා. කියන්නේ සමහර ජීවිතේ සුන්දර අත්දැකීම් වල නතර වෙලා ඒවා දිගට පවත්වන්න හැදුවා. ඒත් අපිට තේරෙනවා එහෙම හිතුවට ඒ එතනත් ගලාගෙන යාම විතරයි තියෙන්නේ. කොච්චර කළත් ඒ හීනේ නතර කරන්න බෑ. මොකද අපි හීනේ දෙයක් කරගත්තට ගලා යාමක් නේ පවතින්නේ තැන. ගලා යාම පවතින තැන අපි නතර කරන්න ගියාට බැරි වෙනවා අපිට. මං කියන්නේ ඒක හොඳට ටිකක් නිරීක්ෂණය කරන්න කියලා. අපේ සියුම් අපේ හිතාසේ තියෙනවා සුන්දර හීන හැමදාම දකින්න කැමත්ත. කන්නේක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ආශ්වාද කියලා. ආශ්වාදයට කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ කැමති හීන ආය ආය දකින්න සිතේ ආශාවක් පවතිනවා. කැමති හීන ආය ආය දකින්න ආශාවක් සිතේ සිතුවිලි වල තිබුණට ඒක සිහිනයක්. ඒක ආය දකින්න ආය හම්බෙන්නේ නැහැ අපිට. එතකොට ඊට අමතරව ඊට පස්සේ අපිට ඒක වෙනස් වෙලා යනවානේ. වෙනස් වෙලා යද්දී අපි ඊට පස්සේ තව ඒක උඩ තව හිනන කමක් නැහැ මේක මට දැන් නැති වුණාට මං කවදා හරි මේක අයිති කරගන්නවා. මේක ලබා ගන්නවා. මේ ජීවිතේ බැරුණාත් මං ඊළඟ ජීවිතේ හරි අපි දෙන්න එකටිමු හරි කියලා ඊළඟ ජීවිතේ හැරි එකටිමු කියලා මේ අර දුක අර තාවකාලිකව අර වෙනස් වීම වහ ගන්නවා තව තව හිණයක් හදාගෙන. ඒක තමයි මනුස්සයාගේ ජීවිතේ කියන්නේ. මනුස්සයාගේ ජීවිතේ කියන්නේ යාළගේ අර ඒක ඒ ඔස්සේහා ගැඹුරට තේරුම් ගන්න යන්නේ නැතුව එයා ඒක ඇතුලේ තව හීනයක් හදාගෙන මේ හීනේ කැඩිච්ච දුක වහ ගන්නවා. සමහර ලාඩ අපිට ඒක දරා ගන්න වෙනවා සීනේ තියලා යනවා. එකපාරට බලන සීනේ තියෙන සමහර හිතා ගන්න බැරි දේවල් එකපාරට මනුස්සගේ සීනියක් කඩා වැටුනොත් එහෙම යාල කලන්ත වගේ හැදෙන සමහර අයට. යාල හිතපු නැති විලාව කඩා වැටෙනවා ඒක. සීනේ.
ඉතින් එතකොට ඔන්න ඔය වගේ එතකොට අපිට තේරෙනවා එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි සිහිනය අපි මේ සංසාරේ දකින්න එක සිහිනයක් දකින්නේ. සිහිනය කිව්වට අපි හිතුවට මේ එක පොඩි කාලේ ඉඳලා එකම සිහිනයක් දකින්නකොට එහෙම එක සිහින නැහැ, හැම වෙලේම සිහින එකක් නෙමෙයි, සිහින ගණනයක් දකින්නේ. අපි අවිද්‍යාවෙන් එක සිහිනයක ඉන්නේ කියලා සිතාගෙන සිටිනවා. ඊට පාමතරව දැන් අපිට තියෙනවා අතීත සිහින ගොඩාක් තියෙනවා. දැන් අපිට තියෙනවා නะ ඉස්සර මම මෙහෙම හිටියා, මම මෙහෙම කඩා, අර අපි කිව්ව වෙරළු කැඩුව කතාවල්, අරව කතාවල් ලොකු, ඒ ඔක්කොම ඉතින් ඒ අතීත සිහින ගොඩකත් එක්ක ඒ ඔක්කොම සිහිනයක් කියන එක මම මේ අදහස් කරන්නේ ඇත්තක් නොවන දෙයක්. එතකොට තේරුම් ගන්න භවය කියන එක බුදුහාරු කියන්නේ සිහිනයක් කියලා. භවය කියලා කියන්නේ ඇත්තක්, සිහිනයක් කියන්නේ ඒක ඇත්තක් නෙමෙයි. ඒක ඒ සිහිනයකදී ඔබ දකින්නේ ඇත්තටම මේ මැරිච්ච මිනිස්සු. මොකද ඔබේ අතීතයේ දැන් මල මල ඔය පෙරේතයෝ කන්නේ මලකුණු අන්නා වගේ ඔබ සිහිනයක් දකිද්දී හැම වෙලෙම කන්නේ මලකුණක්. ඔබ හිතාගත්ත මේ මෙයාමයි කියලා හිතාගත්ත බොරු සංකල්පයක්. මොකද එයා නෙවෙයි ඒ ඉන්නේ. එතන තියෙන්නේ අලුත් දෙයක්. ඒත් ඔබ හිතන් ඉන්නේ පරණ කෙනෙක් තමයි එතන ඉන්නේ කියලා. ඒ වගේ පරණ කුණු කන හැම මිනිස්සෙකට අපි කියන්නේ පෙරේතෙක් කියලා. මනම් කියන්නේ මේ සත්‍ය දන්නේ නැති හැමෝම ඉන්නේ අපායක, ප්‍රේත ලෝකෙක කියලා. ඒ සත්‍ය දන්නේ නැති කෙනෙක් සත්‍යයත් එක්ක කනෙක්ට් වෙච්ච නැති කෙනෙක් එයා කුණු කකා ජීවත් වෙනවා. ඒ යා හදාගත්ත අවිද්‍යාවෙන් හදාගත්ත සිහිනේ දකිමින් සිටිනවා. එතකොට දැන් ওই විදිහට ওই විදිහට අපි කල්පනා කරන් ඇදි දැන් ඔහොම අපිට තේරෙනවා මේක කොච්චර මම නතර කරන්න කියන නතර වෙන්නේ. ඊට පස්සේ මම දැන් මට දැන් ජීවිතය තුළ අතීත සිහින තියෙනවා, දැනුත් දකින්නවා මම දෙයක් කරගෙන ඒකත් දකින සිහිනය, ඊළඟට අනාගතේ දකින්න ඕන කියන සිහින තියෙනවා. අන්නේ අනාගතේ තව තියෙන සිහින ටික තමයි නැවත ඔබව උපතකට ගෙනියන්නේ. ඔබ උපදිනවා නෙමෙයි තව අලුත් සිහිනයක් දකින්නවා. තේරෙනවා කියන එක. ඔබ සංසාරේ උපදිනවා නෙමෙයි ඔබ අලුත් සිහිනයක් දකින්නවා. ඒ අලුත් සිහින දකින්නේ තාම ඔබට අතීතයේ දකින්න ආස කරපු හිණ තිබ්බා. අපේ බලාපොරොත්තු, අපේ ප්‍රාර්ථනා, අපේ අපේක්ෂා සියල්ලම සිහිනයක්. ඒ කිසිම බලාපොරොත්තුවක ඇත්තක් නැහැ. කිසිම අපේක්ෂාවක ඇත්තක් නැහැ. කිසි දෙයක ඇත්තක් නැහැනේ. සියල්ලකම තියෙන්නේ සිහිනයක් විතරයි. ඒතකොට අපි එහෙම බලාපොරොත්තුවක් ඇතුව, අපේක්ෂාවක් ඇතුව, තව ඉෂ්ට කරගන්න දකින්න දෙයක් ඇතුව, කැමැත්තක් ඇතුව මෙහෙ ගියොත්, ඉතින් එයා නැවත ඉතින් එයා ඒ අර බාගෙට දැකපු හිණයක් නේ තිබිලා තියෙන්නේ. ඒ හිණේ සම්පූර්ණ කරන්න ආයේ හිණ නැවත ඩ්‍රීම් මැප් වෙන්නනවා. අන්නේ වගේ ජීවිතේ අපිට මොකක් හරි අනාගත බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනා, අපේක්ෂා තියෙන ඕනම තැනක තේරුම් ගන්න ඔබට නැවත උපතක් තියෙන බව. ඒ කියන්නේ නැවත උපදිනවා නෙවෙයි, නැවත තව හීනයක් දකින්න බව. මේක නතර වීමක් නැති බව. ඉතින් එතකොට ඔහොම ඉන්න ගමන් දැන් අපිට තේරෙනවා මෙහෙම කතාව. දැන් අපිට දැන් හීනයක් කියලා කියන්නේ දැන් මේ ගලණේනේ තියෙන්නේ. ගලණේ තියෙන තැන මං කියන්නේ මිනිස්සෙක්. ඒ ගලණය තුල හීනයක් කියලා කියන්නේ නතර වෙන්න තැනක් හොයනවානේ. දැන් මෙහෙම හිතන්න. දැන් අපි හිතනවා දැන් අපි දකින ගලාගෙන යන ජීවිතය තුල සුන්දර එක හීනයක්ද, සුන්දර එකක් දකිනවා. මට ඒක හිතෙනවා මේක හරි ලස්සනයි. මේක මෙහෙම තියෙන්න ඕනේ. මට මේක දැන් අපි තුන ලස්සන මලක් දකිනවා. ඔබ ලස්සන දකින රෝස මල කියන්නේ ඔබ දකින සීහිනයක් නේ දැන් මේ වෙලාවේ. ඔබ රෝස මල නැවති රොයිම් එක සිහිනේ තුල දැන් ඉන්නවා. ඔබේ සිහිනේ තුල ඉන්න ගමන් ඔබ ඒක දෙයක් බවට පත් කරගෙන ඔබට සිතේ ඇති කරගන්නවා. ඔබට ඒක අයිති කරගන්න ඕන කියන සිතිවිල්ල, මගේ වෙන්න ඕන කියන සිතිවිල්ල. හැබැයි මගේ වෙන්න ඕන කියන සිතිවිල්ල ඔබ ජනිත කරන වෙලාවේ පව අර රෝස බල ගෙවිලා ඒ දේ ගලණයටපත් වෙලා ඉවරයි. ඒක වෙනස් වෙලා ඉවරයි. එතකොට මනුස් බුදුජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි පංචකාමයේ වින්දට ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ රෝසමලේ එයා ලස්සන දෙයක්කට ප්‍රශ්නයක් නැහැනේ. ඒ වෙලාවේ ඒ ගලාගෙන යන දේ තමයි රෝස ඒ මල. ඒක ලස්සනයි. මේ හඬ ලස්සනයි. මේ රස රහයි. ඒක බැලීම ප්‍රශ්නයක් නෙවෙයි. ඩ්‍රීම් එකක් රස විඳින එක නිවන්ට බාධාවක් නෙවෙයි. දැන් බෞද්ධ හිතගන්නේ ඩ්‍රීම් එක නිකන් මේ ඩ්‍රීම් එක රස විඳින්න නැතුව මූණෙල්ලගෙන බිම්බලාගෙන ඉන්න ඕනේ කියලානේ. පිස්සු. ඒදී ඒක මම ඔය අපරාධෙනේ මේ මේ ජීවිතයක් ලැබිලා මේ ඉතින් ඕකේ මොකද බිම්බලාගෙන ඉන්නේ. ඉතින් මේක හීනයක් නම් ඉතින් ඕක මොකද වෙන්නේ බැලුවට? ඔක ඇහුවට මගේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. මේ හීනයක් නම් මේක බැලුවත් මේක හිනා වුණා මේක බැලුවා වින්දන එක ප්‍රශ්නේ පවතින්නේ ඩ්‍රීම් එක දකින්න එක නෙවෙයි. ඩ්‍රීම් එක දෙයක් කරගෙන එයා ඒක
අයිති කරගන්න යන චේතනාව තුළ. එතනයි දුක පවතින්නේ. දුක පවතින්නේ මනුස්සයෙක් පංචකාම රස සැප විඳින එක නෙමෙයි. පංචකාම සැප කියන්නේ එයාට කර්මයෙන් පෙන්න රීණයක්. ඒක ඒතන තියෙන ගලණයක්. ගලණේ තියෙන තැන එයාගේ සිතේ සිතුවිල්ල පහළ කරනවා අයිති කරගන්න. හැබැයි අයිති කරගන්න බෑ. මොකද ගලා යන දෙයක් එහෙම නිත්‍යව තියාගන්න බෑ. වෙනස් වෙන යන දෙයක් කවදාකවත් එයාට පවත් එයාගේ වශගේ පවත්වන්න බෑ. අන්නේ චේතනාවේ අවුල තියෙන. අන්නේ එතනයි දුක තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ පංචකාමයේ නොවිදා හින්ද නෙමෙයි පංචකාමයේ නොබැදී සිටින්ද කියන එක. නොවිදින්ද නෙමෙයි නොබැදී. රහතන් වහන්සේ කියන්නේ රමණීයානි අරඤ්ඤානි උන්වහන්සේලා මේ සුන්දර වනාන්තරේ රමණී කරනවා, ඒකස රවින්දනේ කරනවා. ඒ වින්දනේ ඇතුලේ අයිති කර ගැනීම ස්වභාවය නැහැ. පෘථග්ජන මනසකට වෙන්නේ හැම වෙලෙම. දැන් පෘථග්ජන මනසක් මලක් දැක්කොත් එහෙම යාට තින්නේ මේ මගේ වත්තේ තීරෝ ගන්න ඕනේ මේක ගිහිලා මේ වගේ මල් ගහ. එහෙමනේ ඊළඟට මම අපේ ගෙදරක් තියෙනවනේ ඔයගේ මල් ගහ. ඕක මට තිබ්බනම් අන්න අර අන්න එක තමයි පෘථග්ජන දැක්ම කියන්නේ. අයිති කර ගැනීමේ සිත. තමාගේ පැත්තට හරව ගැනීමේ සිත. ගලණයට පත් වෙන දෙයක් අයිති කරගන්න. ඉතින් එතකොට යාට ඒක එහෙම නිතිය පවත්වන්න බෑ කවදාකවත්. ඒ නිසා එතකොට යාට දුකටපත් වෙනවා. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ දකින්නවා දැකලා ඒ වෙලාවේ ඩ්‍රීම් එකේ සුන්දරත්වය පේනවා. හීනේ ලස්සන දකින්නවා. හැබැයි දන්නවා සිහිනයක් බව. ඒ නිසා සිත ගිහිල්ලා බැඳෙන්නේ නැහැ. ඒක නිතියව පවතින්නේ නැති බවක් දන්නවා. සිහිනය යථාර්ථයක් නෙවෙයි දන්නවා. හැබැයි අන්න ඒ වගේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ජීවිතේ ප්‍රතික්ෂේප කරපු කෙනෙක් මේ ජී මායාව තේරුම් අරගෙන ලෝකේ තු සිහිනය වින්දනය කරන කෙනෙක්. මායාව ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකයේ රස විඳින කෙනෙක්. එතකොට අන්න ඒ වගේ කෙනෙක් තමයි අපි ඔය නැත්තම් අපි හිතන්නේ අවබෝධත්වයටපත් වෙච්ච කෙනෙක් ගැන අනිත් පැත්තට මොකක්වත් නැතුව නිකන් ඔක්කොගේම අයින් වෙච්චි එහෙම ඉතින් මොකටද අයින් වෙන්නේ? මොකක් කොහෙන් හැංගෙන්නද? කොහෙන් අයින් වෙන්නද? හීනේ හැංගෙන්න කැලලත් tira ඒ හැංගෙන්න දනත් තියෙන යන්නේ. ඉතින් යන්නේ වගේ අවබෝධය ලැබපු කෙනෙක් අවබෝධයේ ස්වභාවයට පත් වෙච්ච කෙනෙක් මං කියන්නේ එයා තමයි එයාට ඒ කොච්චර කළත් අර පුතග්ජන මනස එන්නේ නැහැ. ඒක වින්දා උපරිම දැක්කහම මලේ ලස්සනත් එක්ක උන්වහන්සේගේ ඇතුළ පිපිලා ගියා. ඒක උපරිම වින්දනය කළා එතනම ඉවරයි. ආයේ ඒ මල දෙවෙනි පාට දකින්න ඕන කියලා හිතක් එන්නේ. පුතග්ජන මනසකට ඒක බැලුවා ලස්සනයි මෙහෙ පැ අහක බලපුවම කියන ආයතර මල බලපා ආන් අර එයාට ඉතන එකම දේ ආය ආය දකින්න පුළුවන් කියන හිත දේන. එයා ඉන්නේ නිත්‍ය සංඥාවක ආත්ම සංඥාවක. ඒ නිසා එයාගේ මනස කියන බලපුව එක ආය ආය බලපන්. එතකොට ඔබ තේරුම් ගන්න ඔබේ මනස පුතර්ජන මනසක්ද කියලා හොයා ගන්න පුළුවන්. බලපු දේ ආය ආය බලන්න කියලා ඇතුළ කියනවනම් අහපු දේ ලස්සනයි ඒක ආය ආය අහන්න කියලා ඇතුළ කියනවනම් ඒක තමයි පුතර්ජන මනස. ආර්යයන් වහන්සේගේ මනස දකිනවා ලස්සනයි දන්නවා ගලණයක් තියෙන්නේ සිහිනයක් එච්චරයි ලස්සනයි එච්චරයි. ලස්සන දෙයක්වත් ලස්සන නතර වෙච්ච දෙයක්වත් නැහැ. ආයේ බලන්න දෙතෙන්ට එන්න ඕන කියලාකුත් නැහැ. බුදුහාරෝ කියනවා හරියට පැවිද්දෙක් කියන්නේ මේ මුවෙක් වගේ ඉන්න කියලා. ඒ මුවන්ගේ ස්වභාවය තමයි තනකොළ කෑවොත් ආයේ කවදාහක්වත් දෙතෙන්ට එන්නේ නැහැ. හරහගේ ස්වභාවය තමයි ඒ එකම ගෙදර ඉඳගෙන එකම දැන ඉඳගෙන ගුල්ලු ගුල්ලු ගුල්ල ඕකම කකා ඉන්න කතිය තමයි හරහගේ ස්වභාවය. බුදුහාරෝ කියනවා මේ මුවෙක් වෙන්න කියනවා පැවිද්දන්ට. ආයේ කෑයි සිව්පසේ ගත්තා එච්චරයි ආයේ පැත්ත බලන්නවත් නැහැ. ඉතින් අන්නේ වගේ මුවෙක් වෙන්න කියන අර පෘථග්ජන මනස ගිහිල්ලා එකම තැන බැඳිලා අවුරුදු ගණන් අයියෝ කියලා ඉඳිනවා. ඒ අලුත් නෑ ජීවිතේ හරි පරණයි. ඒ එකම තැන කුරුටු ගා ඉන්න හරකෙක් වගේ මුවෙක් වගේ වුණා නම් ගියා යන්න තියෙන්නේ. ඉතින් ඒක ඈ ඒක තමයි ත්‍රිපිටකයේ තියෙන උපමාව. ඉතින් ත්‍රිපිටකයේ තියෙන උපමාව ඉතින් අන්නේ වගේ තමයි. ඒ වගේ අවබෝධත්වයට පත්විච්ච කෙනෙකුගේ ස්වභාවය අන්නේ වගේ ස්වභාවයක් පවතින. එතකොට ඒ නිසා යාට දුකක් කියලා එකක් නෑ. එතකොට එතකොට අපි එහෙනම් තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඊට පස්සේ අපිට තේරෙනවා දැන් අවබෝධත්වයට පත් වෙච්ච කෙනෙක් ලෝකේ දකිනවා විඳිනවා බැඳෙන්නේ නැහැ. පුදුජන මාස ලෝකේ දකිනවා විඳිනවා බැඳෙනවා. බැඳුනහම එයා ඒක නිත්‍යව පවත්වන්න හදනවා. හැබැයි ඒක ඒ විදිහට නොපවතිද්දී යාට දුක දැනෙනවා. රහතන් අවබෝධයට පත් වෙන කෙනෙක් බැඳිලා නැති හින්දා ආය යාට ඒක දැකීමේ බැලීමේ අවශ්‍යතාවයක් මනසට නැගෙන්නේ. ඒ නිසා යාට ඒ දුක කියන එකක් පවතින්නේ නැහැ. මගින් ඔන්නෝම ස්වභාවයක් තමයි මේ ධර්මයේ වැඩිදී අපි තුල වෙන්න පටන් ගන්න වෙන්නේ. ඊට පස්සේ දැන් පුරුතඥාන මනසක වෙන දේ තියෙනවනේ. අර වෙන ස්වභාවය තියෙනවනේ මේ මෙහෙම මේ දුක එනවනේ. මං කියන්නේ අන්න යාට ඒ දැනෙන දුක තමයි එයාට මේ නිර්වාණය හොයන්න මැසේජ් එක දෙන්නේ.
දැන් පටාචාරාට අහිමිවීමේ දුක තමයි යාව රහත් මෙහෙණියක් කෙරෙවි. ඒ නිසා මං කියන්නේ ඒකත් ප්‍රශ්නයක් නෑ. ඒක වුණත් පෘථග්ජන මනසෙන් නම් අපිට තියෙන්නේ අපි අයිති කරගන්න ගියාම ඒක එහෙම නොවන වෙලාවෙ දැන් එක කඩා වැටීමේ දුක තියෙනවානේ. වෙහෙස තියෙනවානේ. මා කියන්නේ ඒ වෙහෙස හොඳට දැනෙන මනුස්සයට නිවනේ උපරිම සැප ලැබෙනවා කියලා. ඒ දුක හොඳටම දැනෙන මිනිහෙක් ඉන්නවා නම් ඒ කියන්නේ යාට නිර්වාණය සැපත් ඊට සාපේක්ෂව දැනනවා කියන එක. දුක මේ පැත්තේ විඩාව වැඩි නම් විඩාවට සාපේක්ෂව විඳින විඳින නිර්වාණ සැපයත් එයාට හොඳට ගෝචර වෙනවා. දැනෙන්න පටන් ගන්නවා. එතකොට දැන් කෙනෙක් ඔහොම කඩා වැටෙනවා. මා කියන්නේ කඩා වැටීම තුළ එයා විඩාවටපත් වෙනවා. එයා විඩාවට මං කියන්නේ විඩාව තමයි ආදීනව කියලා කියන ආශ්වාද ආදීනව. අන්න ඒක නෝනින් මෙනෙහි කරන්න. ඒක හොඳට සිහියෙන් දකින්න. දැන් හිත විඩාවටපත් වෙලා සිත වෙහෙසට පස්සේ ඉත හේතුව දකිනවා. ඒකේ ඵලය දකිනවා. මෙහෙම දැක්කට පස්සේ ඒක දැන් හොඳට දකිනවා. ආන්ගේ ආදීනව දකිද්දි මං කියන්නේ සිත ආස්වාදෙනුයි ආදීනෙනුයි දෙකෙන්ම අයින් වෙනවා. නිස්සාරණ ස්වභාවයට පත් වෙනවා. ඇත්තටම සිත නිස්සාරණයට පත් වෙච්ච කෙනෙක්ට මං අහන්නේ තියෙන්නේ ආස්වාදයක්ද ආදීනයක්ද නිස්සාරණයක්ද? එකම ආස්වාදයක් විතරයි තියෙන්නේ. එයාට ආයි දුක නෑ. එයා ඉන්නේ එකම එක වින්දනයක විතරයි. ඒක තේරෙන්නේ ඒ තුනම තේරුම් ගන්න ඕනි ඉස්සෙල්ලා. ආස්වාදේ තේරුම් ගන්න ඕනේ, ආදීනවේ තේරුම් ගන්න ඕනේ. ආදීනවේ තේරුම් අරගෙන ටික දවසක් යද්දි සිත මොකක් හරි එක බැඳෙන්න යනවානේ. දැන් සිත දැන් අපි දැන් ওই දෙපැත්ත හොඳට සිහින් දැනගත කඩා වැටුණානේ. සිහින් දැනගත්තට පස්සේ දැන් අපි තේරුම් ගත්තා ආවෙන්න දුක. ඊට පස්සේ සිත ගිහිල්ලා බැ දැන් ඔන්න ඔය දෙපැත්ත හොඳට තේරුම් ගත්තට පස්සේ ඔන්න දැන් සිත ආයෙත් ගිහිල්ලා පුරුද්දට මේ ඩ්‍රීම් එකට බැඳෙන්න යනවා. බැඳෙන්න යද්දි අනිත් පැත්තට ආදීන වෙයිල මොකද කියන්නේ? අනිත් පැත්තට සිත ඇවිල්ලා කියනවා උඹ බැඳිලා දැක්කනේ අර කාපු කට්ට ජීවිතේ. දැක්කනේ අර විඳපු ඔය ඔබ ගලාගෙන යන දේකට වෙඹට පවත්වන්න බැරි දේකට ඔබ බන්ධනයක් හදාගෙන අයිති කරන්නේ කියලා අන්න විඳපු දුක අර මතකනේ කියලා ටක් ගාලා ආදීනව පෙන්නනවා. ඒ ඔටෝමැටිකලි එනවා ආදීනේ හොඳට දකින්න උරු කරලා තිබ්බහම. ඇයි දෙපැත් ඒ කියන්නේ මෙහෙන් ඇලෙන්න හැදෙද්දිම මෙහෙන් ආදීනව වෙනවා. ඒ කියන්නේ මෙහෙන් ආස්වාදයට යද්දි මෙහෙන් ආදීනව පේනවා. එතකොට දෙපැත්තෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වෙලා නිස්සාරණයටපත් වෙනවා. දැන් රහත් වෙච්ච කෙනෙක් තුල තියෙන එකම නිස්සාරණයක් ඇත්තටම මෙතන නිස්සාරණයක් නෙමෙයි තියෙන්නේ එකම විඳනීය ස්වභාවයක්. අවබෝධයට පත් වෙච්ච හිතක රහසිත තුළ එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් මං කියන්නේ අන්න ඒ වගේ අර ආදීන වෙන එකත් හොඳයි. මොකද එතකොට තමයි මේ ධර්මයේ පෙන්ලා පෙන්වන්නේ අපිට. ඩක් ගාලා මේ ගලණය තුළ. එතකොට ඒ වගේම ඊළඟ කාරණේ තමයි මං කෙටියෙන් ඉවර කරන්නම් තව අපිට පොඩි වෙලා තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි මේ විදිහට අපිට දැන් අපිට තේරෙනවා මේ ජීවිතය තුළ මෙහෙම මෙහෙම සිහින දකි සිහිනයක් දකලා මේක දේවල් කරගෙන මේ ගමන තුළ තියෙන හරි වෙහෙසා කිසි තේරුමක් නැහැ. මේක කිසි හරයක් නැහැ. අන්තිමට ජීවිතය දිහා බැලුවාම අපිට තේන්නේ මුළු ජීවිතේම හීන දෙක දෙක හිටියා මිසක් ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළවකුත් නැහැ කියලා. මුළු ජීවිතේම අන්තිමට ඇරලා බලද්දි තේරෙන නිකන් පොඩි කාලේ ඉඳලා එක එක හීන දෙක දෙක හිටියා. ඒ වෙලාවේ ඒ කාලේ ඒ හීන වලට බය වුණා. දැන් ඒව ගැන දැන් කල්පනා කරද්දි හිනා යනවා. පොඩි කාලේ බය වෙච්ච ඒව ගැන හිතද්දි එහෙනම් දැන් වෙන හීනෙට දැන් බය වෙලා. ඕක තේරෙනවා තව ඉස්සරහට ගියාම තේරෙයි මේ බය වෙලා තියෙන මොන විකාර කරද කියලා. ඒ වෙලාව හීනේ දකින්න වෙලා දැන් හීනේ දකින්න වෙලාවට අපිට පේන්නේ නැහනේ. අපිට ණයෙක් පන්නන් එද්දී ණයෙක් පන්නන් එද්දී අපි බයලා දුවනවා. එක පාට හීනේ නැගිටොත් හිනා යන්නේ. අකෝ දුවලා තියෙන්නේ මොන බය බය වෙලද කියලා. ඒත් ඒ වෙලාවේ පේන්නේ නැති හරි නැහනේ අපිට. ඒක ඒ වෙලාවේ දැනෙන්නේ නැහැ. ඒ වෙලාවේ දැනෙන්නේ නැත්තේ අපිට අපි ඒක ඒ වෙලාවේ යථාර්ථයක් ලෙස ගන්න නිසා. ඒක සිහිනයක් නිසා විදිහට අපිට පේන්නේ නැහැ. පොඩි කාලේ දැන් පොඩි කාලේ සිහිනයක් කියලා පෙවුනට ඒ කාලේක සිහිනයක් කියලා පෙවුන්නේ නැහනේ. ඒක ඒ කාලේක යථාර්ථයන්නේ. ඒක බය වෙච්චිව දුවපුවේ ඔක්කොම ඒ දැන් ඒ ඔක්කොම විහිළුවක් වගේ. අන්න ඒ වගේ තමයි මා කියන්නේ. දැන් අපිට මෙහෙම ජීවිතය දිහා බලාගෙන යද්දි මේ හිස් බව, මේ තේරුමක් නැති බව, මේ තේරුමක් නැති වෙන මහන්සිය, තේරුමක් නැති කැපවීම, තේරුමක් නැති යුතුයකම්, තේරුමක් නැති වගකීම් අල්ලගෙන මේ දඟලන දඟලිල්ල මුළු ජීවිතේම අර කොටියාගේ වලිගෙ එළුණා වගේ ගැලව ගන්න බැරුව මේ කිසිම තේරුමක් නැහැ. අන්තිමට බැලලා බලද්දි නිකන් තමන්ගේ සිතෝ සිතිලි ජවට කරගෙන විතරයි වෙන්නේ. වෙන මොකක්වත් එන්නේ නැහැ. ඒයිදී හීනයක් ඇතුලේ වෙන ඇත්තක් තියෙනවද? සිහිනයක් ඇතුලේ මොකද්ද වෙන ඇත්ත? සිහිනයක් ඇතුලේ කිසිම ඇත්තක් නැහැ. ඉතින් ඒක පිළිගන්න මං කියන්නේ. ඒක පිළිගරගත්තරසේ අපිට තියෙන එක අපිට ඒක හරියට දැනුණොත්, හදවතට දැනුණොත්. මං කියන්නේ හරියටම බොක්කට වදිනවා කියන්නේ අපි බොක්කට මේක තේරුණොත් අපිට තේරෙන වැඩක් නැහැ. එකම දෙයයි මුළු ජීවිතේ එකම මේකෙන් නිදහස් වීම විතරයි. මේකෙන් ගැලවෙන්නේ කැරෙන්න
වෙන කිසිම වැඩයක් කරලා කිසි වැඩක් නැහැ කියලා අපිට දැනෙන්න ගන්නවා. මං කියන්නේ අර එතකොට තමයි කෙනෙක් අර හොඳට මේකේ ආදීනව දැනුණාම තමයි අර හිස ගිනි ගත්තේ කෙගිනි නිවන්නට එසනගේ අය වෙන මොකක්වත් යාර කරන්න බෑ. එයාගේ එකම දේ මේ සිහිනෙන් නිදහස් වීම. සිහිනෙන් ගැලවීම. ඊට පස්සේ සිහිනෙන් ගැලවෙන්න කියලා ඇත්තටම එයාට කරන්න තියෙන මහ ලොකු දෙයක් නෙමෙයි. එයාට සිහිනෙන් ගැලවෙන්න කියලා කරන්න තියෙන අහපව් තමන් හැම සිහිනයක් පෙන්වන සිතක් අස්සෙම තියෙනවා. නිදහස් වෙන්න පුළුවන් කොටසක්. ආන්ගේ හැම සිහිනයක් පේන සිතක් අස්සෙම තියෙන නිදහස් වෙන පොයින්ට් එක අල්ලගන්න විතරයි තියෙන්නේ. හැම සිතකම තියෙනවා සතිය සතියක ඒ සිත දැනගන්න පුළුවන් සතිමත් වෙන්න පුළුවන් කොටස තියෙනවා. සිතේ තියෙනවා අවදිය කියන කැලල. අන්න ඔතන තමයි පොයින්ට් එක තියෙන්නේ මේ ඩ්‍රීම් එකෙන් නැගිටින්න. මේ ඩ්‍රීම් එකෙන් අවින්න කියලා අපි ඕනෑම රාගසිතක්ෙදි රාගය ආව කියලා දැනගන්න පුළුවන් හැකියාව නැද්ද? තියෙන ඕනෑම රාගසිතක් එක්ක ඒක පහළ වෙන්නේ ඒක දැනගන්න පුළුවන් සිහියක් එක්ක. ඒක දැනගන්නවද නැද්ද කියන එක වෙනම දෙයක්. ඕනෑම දේශසිතක් එක්ක දේශේ ආව කියලා දැනගන්න පුළුවන් සිහිය ඒ සිතේ තියෙනවා. ඒක සක් ඒ ඒ එතන තමයි මේ ඩ්‍රීම් එකෙන් එයා නැගිටින්න තියෙන පොයින්ට් එක. ගැලවෙන්න තියෙන තැන මේ ඩ්‍රීම් එකේ. ඒක මේ ඒක ප්‍රශ්නේ තියෙන්නේ දැන් බුදුජානස දේශනාගෙන ඒ කායනෝ අයම්මගෝ සත්තාන විසුද්ධිය ජත්තාරෝ සත සතිපට්ඨාන. මේ සතිය පිහිටීම සතිපට්ඨානේ තමයි මේකෙන් දුකෙන් ගැලවෙන්න තියෙන පාත් එක. එතකොට දැන් ඔන්න එතකොට අපි තේ දැන් අපිට මේකෙන් ගැලවෙන්නත් ඕන. මේකෙන් නිදහස් වෙන්නත් ඕන. මේක තේරුමක් නැති බවත් හොඳටම තේරෙනවා. මේක Tamanට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බෑ, පාලනය කරන්න බෑ. මේකේ තියෙන්නේ ගලණයක් විතරයි කියලා තේරෙනවා. දැන් අපිට මේ හිත දකින සිහිනේ ගැලවෙන්න ඕන නම් ඇත්තටම යා කරන්න ඕනේ අර යාගේ සිතේ තියෙන අර අර ස්වභාවයට කනෙක්ට් වෙන එක. අර කියන ස්වභාවයට ඒ ස්වභාවයට කනෙක්ට් වෙන්න යද්දී යාට තේරෙන එකක් තමයි යා මට තේරෙනවා දැන් අද කමඨහං සුද්ධ කරද්දි පවා ඒ සමහර විට සමහර හැමෝටම නෙමෙයි සමහර අයට මේ හරියටම මේ මොකක්ද කියන එක තාම මේ සිතේ තියෙන ගැලවෙන්න පුළුවන් තැන මොකක්ද කියන එක ක්ලියර් අවබෝධයක් නැහැ. මට හිතෙනවා ඒක එක ටික කියන්නත් ඕන කියලා. මොකද එහෙම මට කමටහන් සුද්ධ කරගෙන යද්දි තේරුණේ හරියටම මේ මොක ඒ තැන ගැන මේ දැක්වන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම දැන් හැම ගොඩක් අයගේ අදහසත් සමහර අයගේ තිබ්බ මට තේරුණා කමටහන් සුද්ධ කරගෙන යද්දි නිකන් මේ මේ සිතිවිලි නැති මනස, කලබල නැති මනස, වේදනා දෙන්නේ නැති ශරීරය වගේ තැනක ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ ගැලවෙන්න තියෙන මාර්ගය තැන වගේ. ඒක මං කියන්නේ ඒක සම්පූර්ණ වැරදි අදහසක්. එහෙම එකක් මෙහි නෑ. ඒක නෙමෙයි ඒක නෙමෙයි මේ ගැලවෙන සිහිනෙන් නැගිටින තැන තියෙන්නේ. ඕනෙම බලන්න ඕනේ. දැන් අපි දකමු මේ දවස් 3 4 අපි හිටියා. අපි මේ දවස් 3 4 ඉද්දී අපේ ශරීරයේ එහෙ මෙහෙ කැක්කුම් ආවා. ඉරියව් වේදනා එන්නේ නැති, ඉරියව් කැක්කුම් එන්නේ නැති. බලන්න මේ ඉරියව් කැක්කුම් එද්දී අපි උත්සාහ කරනවා හිත හැම වෙලෙම බලන්නේ. හිත බලන්නේ හැම වෙලෙම මේ වේදනාවෙන් පලා යන්න ක්‍රමයක් නැද්ද? මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ පවා දුක්ඛ සත්‍ය අවබෝධ කරද්දී කරේ උන්වහන්සේ තේරුම් අවබෝධ කරේ මේක කවදාකවත් පලා යන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ දුක මැරෙනකම්ම කාටවත් නතර කරන්න බෑ. මේ දැනෙන කැක්කුම්, මේ දැනෙන වේදනා, මේ දැනෙන වෙහෙසවල් මේ කිසිම දෙයක් අපි කාටවත් කවදාකවත් නතර කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත බාරගත් එක විතරයි බුදුහාඳුරෝ කරේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා මේ කොවිලාවක මේ දුක නැති කරන්න බෑ කාට. මේ දෙක තමයි ඒක සත්‍යයක්. ඒක තමයි මේ භවයේ ස්වභාවය. මේ සංසාරය කියන්නේ ඒක තමයි. දුකක් තියෙනවා. එතකොට අපි මේ අපි කරන්නේ දුක නැති කරන්න කියලා ඒ ඉරියව් මාරු කරනවා. බුදුහාරුගෙන මහණින්න නුඹලගේ ඉරියව් මාරු වීම තමයි මේ දුක අවබෝධ වෙන්නේ නැත්තේ. ඉරියව් මාරු කිරිල්ලෙන් තමයි දුක අවබෝධ වෙන්නේ නැති නුඹලට. ඒ මොකද අපේ සියුම් විදියට අපි සතිය කියන එක තාම අඳුර ගන්න නැතුව තාම භාවනා කරාට හරියට භාවනාව කියන්නේ මොකද්ද? භාවනා කියන්නේ සතිය. සතිය කියන එක මොකද්ද කියලා තේරෙන්නේ නැතුව හරියට කරාට වැඩේ හරියන්නේ නැහැ.
එතකං අපි සතිය කියන එක දන්නේ නැති තාක්කල් කරන්නේ අර හිතේ කතන්දරයට පෝර දාන එක. සිත කියනවනේ දැන් මේක හිත හිතර හිත හැම වෙලෙම කරන්නේ ලේබල් දාන එක. සිත හැම වෙලෙම කරන්නේ එක එක හැම දෙයකටම කතන්දරයක් ගොතන එක. සිත කරන්නේ වේදනාවටත් කතන්දරයක් ගොන මේ මේක මෙහෙම හොඳ නැහැ. අයියෝ මේ වේදනාව හරි අපහසුයි. එතකොට ඇත්තටම අපි දුක් විඳින්නේ වේදනාවට වඩා මං කියනට කතන්දරේ දුක විඳින්නේ අපි. කතන්දරේ පිළිගැනීමේ අප්සෙට් එක තියෙන්නේ. සතිය කරන්නේ කතන්දර පිළිගන්නේ සතිය. සතිය කියන්නේ වේදනාව තියෙනවා වේදනාව ගැන දැනගන්න පුළුවන් හැකියාව ඒ වේදනාව තියෙන සිතේම තියෙනවා. ඒක දැනුවත් වෙන්න පුළුවන් හැකියාව දැනගන්න පුළුවන් හැකියාව ඒ තියෙනවා. ඕනෑම මරණ වේදනාවක් වුණත් ඕනෑම පිළිකාවක් වුණත් කපන කොටන මේ ඇඟ කකුල කපද්දි කොටද්දි පවා ඒක දැනගන්න පුළුවන් සිත එතනින් නැති වෙන්නේ නැහැ. හැබැයි වේදනාව දැනගන්න සිහිය තුළ වේදනාවක් නැහැ. තේරෙනවද මං කියන එක? වේදනාව ගැන දැනගන්න අවධියට වේදනාවක් නැහැ. එතන තමයි ගැලෙන රහස තියෙන්නේ. අන්නේ වගේ අපි මේ කරන්න අවශ්‍ය කරන්නේ එහෙම ඉරියව් මාරු කිරීමත් එහෙම මෙතන අමාරුයි මේක එක්කන් ගන්නවා කියන එක අවදිමත් වෙනවා. අවදිමත් අවදියට ආපු ගමන් අවදිමත් වෙච්ච ගමන්ම අපිට අලුත් දොරක් ඇරෙන්න පටන් ගන්නවා. සම්පූර්ණ මේ වේදනාව ඇතුලේ තියෙනවා නිහඬ බව. ඒ සතිය කියන දොරටුවෙන් ඇතුළු වුණාට පස්සේ ඒක තියෙන්නේ හරීම නිහඬයි ඒ ස්වභාවය. එන්නේ එන්නේ ඉන්න අර නිශ්චලත්වයෙන් පිරීලා යනවා. අර නිහඬ බවෙන් පිරීලා යනවා. ඒ නිහඬ භාවයේ තමයි සතිමත් සිතේ ස්වභාවය. ඒ කියන්නේ එතකොට වේදනාව නෑ නෙමෙයි. කැක්කුම තියෙන්න පුළුවන්. හැබැයි කැක්කුම කියන්නේ දෙක පැත්තක බොරුවක් ඒකත්. මොකද ඒක හොඳට ફોකස් කරලා බලන් ඉඳ ඕක ඊට පස්සේ වෙන තැනකට පයින්නවා. ඒතන බලන් ඉඳි තව තැනකට පයින්නවා. මේකත් නිකන් සිතේ විකාරයක්. හැබැයි ඒක හොඳ සතිමත් කෙනෙක්ට આવෙන්නේ ඒක. මම බොරුද කියලා බලන්න කැක්කුමක් කවත් එතනම බලන්න කොතන කැක්කුම තියෙනක. කැක්කුමට ශරීරයක් නැහැ. කැක්කුම කියන්නේ නාම ධර්මයක්. ඒ නිසා ඒක පොයින්ට් කරන්න බෑ තැනකට. අපි තැනකට දාලා බැලුවට එහෙම තැනක ඒක සිතේ තියෙන මායාවක් ඒක. සිත පෙන්නන එක සිහිනයක් වේදනාව කියන්නේ. ඒක හොඳට බලන් ඉන්න ඉතින් ඕන බොන්න බලන්න තැනක් ලං කරලා කොතනද ඔය දැනෙන්නේ කියලා වේදනාව හරියට පොයින්ට් කරගුවම ඒක පයින්න වෙන කොහෙද වෙන තැනක වෙන්නව. එතන බලමු වෙන අන්නේ වගේ නිකන් මේ සෙල්ලම් ඔට්ටු දාන්නේ ගැති නේදන. අන්නේ වගේ දැන් අපි කරන්නේ අපි මේ වේදනාව දැනගත්තාම වේදනාවයි ඔබයි අතර ලොකු ගැප් එකක් හැදෙනවා. ගැප් එක හැදලා ඔබ අර වේදනාව දිහා බලන් ඉන්නේ බවට ඔබ අර වේදනාව තිබ්බට ඒ තියෙන අවකාශය බවට වේදනාවත් එක්ක තියෙන බ්ලැන්ක් අවකාශය නිශ්චල බව නිශ්චලත්වය කියන ස්වභාවයට පත් වෙනවා. අන්න එතන දුක නැහැ. එතන ඔබට වේදනාවත් එක්කත් තියෙන ඔබේ සතිමත් බව නිහඬ බව. ඔබේ අන්න එතනයි ඔබේ දුක අවසන් කරන තැන. එතන තමයි සියලු දුක් ගිවන් කරන්න පුළුවන් පාර තියෙන්නේ. අන්න ඒක මතු කරගන්න අවශ්‍ය කරන්නේ. නැත්තම් මට තියෙනවා කමරා සුද්ධ කරන්නේදී සතිය කියන එක ගැන එහෙම මොකක්වත් තමයි තේරෙලා නැතම්. අවශ්‍ය කරන්නේ සතිය මතු කරන එක. සතිය මතු කරන්න පුළුවන් ඕනෑම සිතක් එක සතිය තියෙනවා. ඕනෑම සිතක් එක්ක පහල ඒ සිතේ තියෙන චෛතසික ධර්මයක් එක. ඒක සතිය. ඉතින් අපි කරන්නේ සතිය කියන මූඩ් එක අවදි කරවන්න පටන් ගන්නවා. අවදි කරාම අර ආයේ අපි අර අවකාශයට නිකන් ලොකු අවකාශයකට එකතු වෙනවා. දැන් ඒක ඒ විතරකුත් නෙමෙයි. දැන් එතන සමහර වෙලාවට මේ මට තේරුණා දැන් කියන්නේ කය ඉරියව් ගැන ඉරියව් වේදනාව විතරක් නෙමෙයි. දැන් සිතිවිලි ගත්තත් සමහර අය කමරා සුද්ධ කරද්දි මට තේරුණේ කියනවා නිකන් මේ සිතිවිලි ගොඩාක් කෙන එක හරි නෑ වගේ භාවනා කරද්දී අර සිතුවිලි නැතුව හිටපු වෙලාව හරිම හොඳයි වගේ. ඒක ඇත්තක් තියෙන්නත් පුළුවන්. ඒක වැරදිත් නෑ. ඉතින් යා දකින්න විදිහනේ ඒක සාපේක්ෂකව. ඒ කමටහන් සුද්ධ කරන්න එන යෝගාවචරයා හිතන් ඉන්නේ සිතුවිලි නැති ඇති හිටට සාපේක්ෂව නැති හිට හොඳයි කියලා. ඉතින් ඒකත් බොරු නෙමෙයි. සාපේක්ෂකව ඒකේ සහනයක් සැහැල්ලුවක් තියෙනවා. ඉතින් ඒක ඒ උනාට භාවනාව කියන්නේ එහෙම එකක් නෙවෙයි. භාවනාව කියන්නේ මේ සිතුවිලි නැති හිතක ඉන්නවා කියන එක නෙවෙයි. ඒ මං කියන අන්නේ යගේ අර නැත්ේ සතිය කියන්නේ එහෙම දවසක් නෑ ඒකට. සතිය කියන්නේ ස්වභාවය තමයි. දැන් දැන් අන්තිමට අපි තේරුම් අපි හිතුවොත් එහෙම මේ හැම වෙලෙම සිතේ තියෙන නිශ්චල බවයි ගෝසාකාරී බවයි ওই ගෝසාකාරී. දැන් සමහර අය මුලින් භාවනා කරන අයට නම් තේින්නේ නිශ්චල බව කියලා. එයාට පේන්නේ නෑනේ. එයාට පේන්නේම ගෝසාකාරී බවනේ.
එයා ඉතින් එයා හිතුවොත් එහෙම අයියෝ දැන් ඔය ගොඩි ගොඩාක් ඔය හින්දු යෝගාචරයන්ට යෝගීන්ට වෙන්නේ කියන යාලා හිත 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 බලන්න ගිය භාවනාවට වාඩි වෙච්ච ගමන් මෙන්න සිත නිකන් කුළු හරකකගේ දුවනවා. එහෙන් එහෙන් දුවනවා, මෙහෙන් දුවනවා, පිස්සු නටනවා, දඟලනවා, අනම්මනම් 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 කර කර ඉන්නවා මේක. එතකොට යෝගීන් හිතලා තියෙනවා මේ මේ සිත තමයි ප්‍රශ්නේ ඔක්කොම. සිත තියෙන කන්නම් ගැලවිලා නැහැ අපිට. මේ සිත නිකන් ഘോഷාකාරී ගොරහැඬි හැම වෙලෙම සද්ද කරනවා, හැම වෙලෙම එහෙම කල්පනා කරනවා, මෙහෙ යනවා, මෙහෙ දුවනවා. ඉතින් මේ සිතුවිලි නතර කරන්න ඕන, සිත නැති කරන්න ඕන. මං කියන අන්න ඒ තැනට ආවානි Hindu යෝගවල. මං කියන ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ අපිට එහෙම එකක් කිව්වේ නැහැ. මෙහෙම මේ සිත නැති කිරීම, මොකද සිත නැති කරන්න එහෙම සිත කියන්නේ එහෙම අපිට අයිති දෙයක්වත් නෙවෙයි ඒක. ඒ සිතුවිලි කියන ඒවාවත් ඒ අනික ඒව භාවනාවට ප්‍රශ්නකුත් නෙවෙයි. ඒකයි භාවනාවයි අතර සම්බන්ධයක් නැහැ. සිතිවිලි භාවනාවයි අතර එහෙම සම්බන්ධයක් නැහැ කිසිම. භාවනාව කියලා කියන්නේ ඒ සිතිවිලි තියෙන ഘോഷාකාරී බව ඇතුලේ, ഘോഷාව ඇතුලේ තියෙනවා මේ ഘോഷාකාරී බව දැනගන්න පුළුවන් හැකියාව. සිත දැන් ഘോഷාකාරී වෙලා. අන්නේ හැකි ඒ ඒක තමයි අවදිය. ආන්ගේ අවදිය තමයි භාවනාව කියන්නේ. ඒතකොට මේ අවධියට අපි ආවට පස්සේ ඕනෑම මේ අවධිය කියන එකට හරියට කනෙක්ට් වුනහම අපිට දැනෙන්න ගන්නවා සිතිවිලි ഘോഷාව ඇතුළෙම තියෙනවා. මේ දුවනවා ഘോഷා කරනවා. දුවද්දි පවා මොකද්දෝ නිහඬ බවක් තියෙනවා ඇතුළේ. මොකද්දෝ ශාන්තියක් තියෙනවා. ඒ අතර එතකොට අපිට අර ഘോഷාව ඇතුළෙත් මේ නිහඬ බව හෙන්න ගන්නවා. හරියට උදාහරණයක් කිව්වොත් දැන් බලන්න දැන් ඔබ එකපාරට මම මේ කතා කරන එක නතර කළාට පස්සේ ඇහෙන එළිය සද්ද ගැන අහන් ඉන්නකෝ. අහන් ඉඳි කොහොමද ඒක දැනෙන්නේ? ඈ රැහැයෝ කෑ ගන්න. ඒ රැහැයෝ කෑ ගහන සවුන්ඩ් එක කියන එක ඒක එළියෙන් ඇහෙන එකකුත් නෙමෙයි. ඒක ඇතුලෙත් නෑ. ඒක තමයි අපේ අවදි මනසේ ස්වභාවය. ඒ අවදියට ආවට පස්සේ අවදි තුල තියෙන ඔය වගේ හරීම නිහඬ සයිලන්ස් නිශ්චල ස්වභාවය. ඕනෑම ഘോഷාකාරී සිතිවිල්ල දිහා බලන් ඉන්න. ඒ ഘോഷාකාරී සිතිවිල්ල අස්සේ ඔය නිහඬ බව අපිට දැනෙනවා. ඕනම ගලු වේදනාවක් අහ දිහා බලන් ඉන්නේ ඒකට බලන් ඉද්දි ඔය කියන නිහඬ බව දැනෙනවා. ඒ අන්නේ ඒකයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ අර ഘോഷාවේ කරන්නු කරන එක නෙමෙයි. අර සිතිවිලිත් එක pore බදින එකක් නෙමෙයි. ඒ සිතිවිලි නැති කරන්න යන එකක්වත් සිතිවිලි තියාගන්න යන එකක්වත් නෙමෙයි. ඒ ඒ එහෙම එක නේ භාවනාව කියන්නේ. අර ඒ ഘോഷාව ඇතුලේ ඒක දැනගත්තු දැන් අවදිවත් වෙන බවයි ඒකට. අවදි බව තුළ තියෙන නිහඬ බව. දැන් ඔය ඔක්කොම වෙන්නේ අපි සතියට තැනක් නොවි තාමාර භාවනාව කියන එක මනසින් යන්නේ නිසා. මනසේ තමයි කරන්නේ කියන්නේ ඇවිල්ලා මේ භාවනා කරද්දි මේ 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 මේවා හොඳ නෑ, මේ වගේ මේ සිතුවිලි එන්න, සිතුවිලි එනවා කියන එක භාවනාවට ඔක්කොම අවුලක්. අන්න ඒ වගේ අර මනස කතන්දරයක් ගොතනවානේ. ඒ කතන්දර ගොතන එක තුල තමයි කර්ම වෙන්නේ. දැන් අපිට රූප පෙවුනට මේ පේන රූපවල කොච්චර රූප පෙවුන කියලාවත් කර්මයක් වෙන්නේ නැහැ. කොච්චර සිටි මේ වේ සද්ද ඇහුනට ඒ සද්ද පවක් පිනන්නේ නැහැ. රූපවල හොඳ නරක පව පින්නේ නැහැ. අපිට කිසිම සිතිවිල්ලක් ආවට කිසිම සිතිවිල්ලක හොඳ නරකක් නැහැ. පව පින්නේ දැන් අපිට සිතිවිලි ආවොත් දැන් අපිට සිතිවිලි අපි හිතන්නේ මේ සිතිවිලි වල පව පින් දිනන කල කිසිම සිතිවිල්ලක නැහැ පවක් පිනා. ඒකට දෙන කතන්දරය ඇතුලේ තමයි පව පින්නේ. අපි ඒකට දෙන ප්‍රපංචකරණය ඇතුලේ ප්‍රපංචකරණය කළ තමයි අපි ඒකට අර්ථකථන දීලා ඒකට ඇලෙන්නේ හෝ ගැටෙන්නේ සිතිවිල්ලට. අන්න එතනයි තියෙන්නේ දුක. එතනයි සංසාර, එතනයි කර්ම තියෙන්නේ. නැතුව මේ පේන රූප මං කියන්නේ හරි අහිංසකයි. ඇහෙන සද්ද හරි අහිංසකයි. පේන රූප, ඇහෙන සද්ද, රූප, සද්ද, සිතිවිලි මේ හැම දෙයක්ම හරිම අහිංසක දේවල්. ඉතින් ඒවා එන්නේ ඔබ දුක්කටපත් කරන්නවත් නෙමෙයි. ඒවා එන්නේ ඔබ සතුටට මේ රූප පේන්නේ ඔබ සතුට දුක දුක් කරන්න නෙමෙයි. සද්ද ඇහෙන්නේ ඔබ සතුට හෝ දුක් කරන්න නෙමෙයි. මේ සිතිවිලි එන්නේ ඔබ ඔබට සතුටක් දෙන්න හෝ දුකක් ඇති කරන්න නෙමෙයි. ඔබ ඒකට දාන කතන්දරේ මත තමයි ඒක ඔබට දුකද සතුටක්ද කියන එක තීරණය වෙන්නේ.
දැන් අපි හිතමු දැන් අපි උදේ නැගිට්ටා. උදේ නැගිටලා ගෙදරට කෝල් කළා, ගෙදරට වාහනයක් එන්න කියන්නේ. ගෙදරයි ෆෝන් එක උස්සන්නේ. ඊට පස්සේ යාළුවිට කතා කළා, යාළුවා ෆෝන් එක උස්සන්නෙත් නැහැ. උදේ තේක බොන්න ගියත් කෝප්පය ඇදගෙන වැටුණා කියලා හිතමු අපි. දැන් කෝප්පය වැටුණා, යාළුවා ෆෝන් එක උස්සන්නෙත් නැහැ ගෙදර. එතකොට බලන්න අපි හිතනවා සිස් මොන කරුමයක්ද මේ, ෆෝන් එක උස්සන්නේ නැහැ, මේ ගෙදර ඕන වෙලාවට උස්සන්නේ නැහැ කියලා ඕන් ගෙදර අයටත් බයිනවා. යාළුවෝ දැන් යාළුවත් මම එක කතා කරන්නේ ඒක උත් නැහැ දැන් කියලා ඒක යුටබ් බයිනවා. ඉතින් බලන්න උදේ කෝපය වෙන අද නම් මහ ජරා දවසක් කියලා ඔක්කොම හරියන්නේ කෝපය වෙන කියලා දෙනවා. ඉතින් බලන්න කොයි දුක එන්නේ ඔය හදපු කතන්දර ටිකේ නෙවෙයිද කියලා. නැත්නම් අපි බලමු කතන්දර නැතුව කතන්දර ටික අතහැරමුකෝ පොඩ්ඩක්. කතන්දර ටික අතහැරියොත් තියෙන්නේ ගෙදරකට කෝල් කළා ෆෝන් එක ඉස්සුවේ නැහැ. දැන් ගෙදරට කෝල් කළා ෆෝන් එක ඉස්සුවේ නැහැ. ඈ යාළුවට කතා කළා ෆෝන් එක ඉස්සුවේ නැහැ. කෝප්පය කැඩුනා ඉච්චරයි. දැන් මට තියෙන තව පොඩ්ඩක් මම කතා කළොත් එන්නේ ෆ්ලයිට් එක නැති වෙනවා. ඒත් ඉතින් එච්චර තව. දැන් යන්න හැබැරි වෙනවා. තව කතා කර කර හිටියොත් එහෙම ඉතින් එහෙම වුණත් එච්චරයි. ඉතින් ෆ්ලයිට් එක මිස් වුණොත් ඉතින් ඒක තමයි එච්චරයි. ඉතින් එච්චරයි ඉතින් ෆ්ලයිට් එක මිස් අපි කිව්ව ගිහිලා අයියෝ මං අපරාධය දන පය ගණන් කයි ගා හිටියා එන්නේ නැතුව වෙලාවට ෆ්ලයිට් එක මිස් කරගා දෙන කතන්දරේ හැදුවොත් මට ෆ්ලයිට් එක මිස් වුණොත් අද ෆුල් අප්සෙට් යන්නේ. නැත්තදී මිස් වුණොත් මිස් වුණා එච්චරයි. ඉතින් එච්චරනේ ඉතින් ඒ ඒ ඒ කතන්දරේ හැදුවේ නැත්තම් ඒකේ දුකක් නැහැනේ කිසිම. දුක අවසානයිනේ. දුක අවසානයි කතා මේ කතන්දරවල තමයි දුක තියෙන්නේ. දුක තියෙන්නේ ජීවිතයේ දුකක් නෙවෙයි කතන්දරේ දුක තියෙන්නේ. දැන් අපි කරන්නේ සතිය සතිපත් බව කියන්නේ කිසිම කතන්දර ගොතන්නේ නැති ගතියට. කිසිම කතා හදන්නේ නැති ගතියට. එයා කතන්දර නැහැ, එයා එක දැනුවත් වෙනවා එච්චරයි. දැනුවත් වුණාට පස්සේ එයා තුළ නිහඬ බව, සය නිශ්චල බව ඒක අන්නේ ඒකයි භාවනාව කියන්නේ. එතනයි සතිපට්ඨානෙ වැඩෙන බේසි සතිපට්ඨාන භූමිය පටන් ගන්න. නැතුව අර සිතිවිලි එක්කවත් අපි කරන්නේ අර මොකද්ද තාම සමහර අය භාවනා මෙච්චර කතා කළා භාවනාව කියලා සිතිවිලි අඩු වීමක් හෝ සිතිවිලි නැතිවීමක් හෝ හුස්ම පෙනීමක් හෝ මොකක් හරි එහෙම ගන්න නෙමෙයි. භාවනාව කියන්නේ අපි මේ කරන්නේ සතිය අවදි කරගන්න එක. බණ්ඩපේනේ ප්‍රශ්නේ තියෙන්නේ සතිය කියන එක ගැන තාම තේරෙන්නේ නැති සමහර අයට. සතිය කියන එක මොකද්ද කියන එක ඒක හඳුනගත්තට පස්සේ එතන තියෙන්නේ එතනින් තමයි පටන් ගන්න මත. එතන තමයි නිහඬ භාවයේ ආරම්භය. එතන තමයි ප්‍රඥාවේ ආරම්භය. සතිමත් වීම තුළ. ඒ නිහඬ භාව ඇතුලේ තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. එතන තුල තමයි තියෙන්නේ නිවන් පාත් එක. ඉස්සෙල්ලා අන්නේ සතිය අවලෝ ගන්න. සතිය මකිනෙම් මතු කරගට පස්සේ ඒතුල යාට සිතිවිලි කොච්චර කතා කරනවද? සිතිවිලි ഘോഷා කරනවද? නැත්නම් ഘോഷාව ඇතුලේ එහෙන නිහඬ භාව. ඕනෙම ഘോഷ භෞතික ഘോഷා කර තැනකට ගියත් ඒකට එයා අවදිපත් වෙච්ච ගම ഘോഷාව ඇතුළෙත් එයාට මහ පහළන්නේ සතිය නැත්තන් නිහඬ බව. ඕනෙම සෙනකලිකට ගිහිල්ලත් එයාට නිශ්චලත්වයක් ඇතුළේ. ඒ කියන්නේ මොණිවරු හැම වෙලේම පූර්ණ මොණියවත මොණිය ස්වභාවය මොණික නිහඬයි. මොණිවරුන්ගේ ඇතුළාන්තයේ හැම වෙලේම නිහඬ බවින් පිරීලා. ඒ කියන්නේ සතියම මේ මොහොතේ ඉන්නේ. ඕනෙම ഘോഷාකාරී තැනකට ගියත් ඇතුළේ නිහඬයි. ඒ මොකද සතිමත් බව. සතිය කියන එක අඳුරගෙන සතිමත් මේ මොහොත කියන එක තේරුම් අරගෙන මේ මොහොත තේරුම් ගත කෙනෙක්ට භාවනා කරන්න කල ඕනේ නැහැ. එයාට ඕනේ ඕනේ යුද පිටියක යුද්ධ කරන තැනක සතිමත් වෙන භාවනා කරන්න පුළුවන්. එයාට ඔය යන්නේ ඒ එතෙන්ට එන්න ඕනේ අපි අවශ්‍ය කරන්නේ.